ඒක මේ සැරේ මේ තුනෙන් දෙකේ බලය මේ රටේ දුන්න බලයට සාධාරණ ඉෂ්ට වෙයිද කියලා ජනතාව බලයි. ඇමතිවරයා විසේ දන්න කීයද තමයි. ඔහු විසේ දන්නේ නැහැ කියන එක වැටහීමක් තිබුණා. දේශපාලන පක්ෂය කියන්නේ ගෝත්‍ර ගෝත්‍රිකල තුගින් එන්නේ ගෝත්‍රික ලක්ෂණ වල තියෙන නායකයට සිද්ධ වෙන ගෝත්‍රය අරසා කරන ගැනීම සඳහා ඔවුන්ගේ මනදොල සපිරීම සඳහා තමන් තමන් කැමති වූ ඇමති මණ්ඩල ඇමතිපත්වන් පත්වෙන්නේ. ඒක නොකළොත් එහෙම ඊළඟ මැතිවරණයේදී මේ ගෝත්‍රය විනාශ වෙනවා. ගමින් භාෂාවෙන් දුත් මේක අනාගත්තොත් ගමින් භාෂාවෙන් කියන අනා ගන්නවා කියන අනාගත්තොත් ගමින් භාෂාවෙන් දුත් වැඩි දෙයක් වෙනවා. ජනාධිපතිවද තුමාරත් පොරෙන් කවුරු හරි මේ පත්ති කරුවා මම අවුරුදු 17ක් එක දිගට මේ රටේ පාලනය ගෙනිච්ච දේශපාලන පක්ෂය ඒක බිඳ වැටුනේ දකුණේ මේ පත්වෙච්චි එවතු සාධාරණ ඉෂ්ටකල ඥාති සංග්‍රහය නොකර බුද්ධිමත් උපදේශකරු තමගේ උපදෙස් වලින් බලපෑමකට ගත්තා. ස්වාධීන නායකයෙක් බිහි වුණොත් මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඉන්න දියසේන කුමාරයා යා නෙමෙයිද? ආයුබෝවන්. ඉදිරියට අපි දකින රට මොන වගේ වෙයිද කියන බලාපොරොත්තුවක තමයි අපි දැන් මේ ඉන්නේ. මම හිතනවා අපිට උපදේශකත්වයක් අවශ්‍යයි කියලා. රටේ ජීවත් වෙන අපි දේශපාලනයේ දක්වා ඉහළට යද්දිත් ඒ වගේම එතනින් එහාට අපේ රට ලෝකයට අරන් යද්දිත් අපිට උපදේශකත්වයක් හරියට නොලැබුණොත් අපේ රටට කවදාවත් මේ තුන්වෙනි ලෝකයේ රටක් කියන තැනින් මිදෙන්න බැරි වෙයි. අපි අද ඒ ගැන කතා කරන්නට වැදගත්ම පුද්ගලයෙක් ළඟට ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි ඔබ අප කවුරුත් දන්න පරිසරවේදී තිලක් කන්දේගම මහත්මයා. අපි ආදරයෙන් පිළිගන්නවා තිලක් සර් ආයුබෝවන් කියලා. ඉතින් මේ ඇත්තටම යම් කිසි දෙයක් කතා කරනවා නම් ඒක රසවත් නෙමෙයි හරවත් වෙන්නට ඕන. දේශපාලනයේ කියන එක අද වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ රසවත් කතා බවට පත් වෙලා තියෙනවා. හැබැයි මං හිතනවා සර් ඒක හරවත් කතාවක් බවට පත් වුණොත් හොඳයි කියලා. මොකද ඒ ගැන හිතෙන්නේ? ඇත්තම මොකද දේශපාලනය කියන එක වෙලාවකට විහිළුවක්. මම දකිනවා උදේ ප්‍රවෘත්ති බලනකොට අපි දේශපාලන විහිළු. ඔව්. ඒක හොඳයි කාටුන් නිර්මාණයක්. පත්තරයක් දැක්කත්. ඔව් කාටුන් නේ. කාටුන් කියන්නේ මහා කලාවක්. ඔව්. එන්න කාටුන් වලටත් අපහාසයක් ඒක මම ඒ විදිහට කිව්වා. කාටුන් වලටවත් ගැලපෙන්නේ නැහැ ඒ තරමට විහිළු. විහිළු කරන්න පුළුවන් එකක් නෙමෙයි දේශපාලනය කියන්නේ. මොකද මම දන්නේ මම කවුද කියලා හරියටම මට වටහා ගන්න බෑ. මම විවිධ මේ විෂයන් ඔස්සේ මිනිසුන් උදව් කරනවා. ඉතින් මිනිසුන් ගක් වලට කියන්නේ මම පරිසරවේදියෙක් නැත්නම් සමාජ සේවකයෙක් කියලා. බොහෝ විට කියනවා මම පරිේශකයෙක් කියලා. එතකොට මම සමාජ සේවකයෙක් කියන තැනෙන් ගත්තොත් එහෙම බැලුවත් මම සමාජ සේවය පිළිබඳ කලකිරිච්ච එක වෙලා වගේ. මොකද සමාජ සේවකයෙක් මියෑදෙනවා. ඔහුට ඒ වෙනුවෙන් හම්බෙන්න තියෙන උපහාරය ලැබුණ නැති බව මම දැනගත්තා ඒ මලගෙදරට ගිය වෙලාවේ. එහෙනම් එතන දාලා තිබුණ පොතක් ඒ පොතේ මම ලියනවා පොල් ගෙඩි අකුරෙන්. සමාජ සේවකෝ හැමතැනම පහළ වෙන්නේ නැත. යම් කිසි තැනක සමාජ සේවකයෙක් පහළ වුවොත් එතන ඔහු අර අන් සියල්ලම වාසනාවන්තය. මගේ සිරුරේ කලකිරීම උළු. හැබැයි සමාජ සේවකයෙකුට කවදාකවත් ගැලවෙන්න බෑ. ඒ සමාජ සේවය කියන්නේ ඔහුගේ සංසාර අභ්‍යාසයේම කොටසක්. ඔහු සංසාරයෙන් ඒ අභ්‍යාසය කරගෙන ආව නම් ඔහු ඉපදෙන හැම ආත්මයක තමන්ගේ වර්ගය වෙනුවෙන් සේවය කළ යුතුයි. ඒ හින්දා ඔවුන්ට එකෙන් මිදෙන්න බෑ. ජේ ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ සමාජ සේවකේ ඔහු ලෙනින් ඔහු කියනවා ලෝ බොහෝ විදුවරයන් මරා දමනු ලැබුවේ හෝ ඔවුන්ගේ චරිතය ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ සමීපතම මිතුරන්ගේ. ඔව්. බොහෝ විට මට ලැබෙන පළවෙනි වෙඩියුන්දේද ඔහුගෙන් විය හැකිය. නමුත් මට ඔහු අවිශ්වාස කළ නොහැකි සියල්ලන් අවිශ්වාස කළ නොහැකි නිසාය. එඳ සමාජ සේවකකට සිද්ධ වෙනවා අවිශ්වාස නොකර සමාජය තුළ යන්න. එතකොට සමාජ සේවකයෙක්ගේ පළවෙනිම දේ විය යුත්තේ ඒ සමාජය පාලනය කරන ආයතන වටහාගෙන ඒ ආයතන නිවැරදි තැන් වලට ගන්න උදව් කරන්නේ. එතකොට සමාජයක් පාලනය කරන්නේ කවුද? සමාජය පාලනය කරන්න අතීතේ ඉඳලා ගත්තොත් මේ නිදහසේ තිබුණු සමාජයේ ස්වයංජාත හෙල්ප් පහළ වෙලා ඒක තමන්ගේ උනෑ ප්‍රමාණය විතරක් ආහාරයට ගන්න මිනිසුන්ට ඇති වෙන තණ්හාවත් එක්කලා හෙට ප්‍රමාණයත් අද කපාගෙන යනවා. ඊට පස්සේ මිනිස්සු වැටවල් ගහලා බෙන් කරනවා. මේ අරගලයක් ඇති වෙනවා මෙන්න මේ බෙදීම තුළ. එන්දා මහා සම්මතයෙන් පත් කරගන්න නායකයෙක්. ඔහු තමයි මහා සම්මත රජුරුව. අදත් මේ මහා සම්මතය තියෙනවා. ඒක තමයි අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදයේ මහා සම්මතයෙන් මහා රජ කෙනෙක් අදත් පත් කරගන්නවා. මට ප්‍රශ්නයක් තියෙනවා.
ඒ මහා සම්මතයෙන් පත් කරගන්න රජුරෝ පත් කරන මේ මහා සම්මතය පල්ලෑ ජනතාව බුද්ධිමත්ද කියලා. ඔවුන් බුද්ධිමත් නැතුව හැඟුම්බර කණ්ඩායම නම් ඔවුන්ගේ නායකයා පත් කරන්නේ හැඟුම්බරව. එක්ක ඔහුගේ ලස්සනට, එක්ක ඔහුගේ රංගපෑමට, එහෙම නැත්නම් ඔහුගේ ධනයට, අනුකම්පාවට. ඔව් අනුකම්පාවට. මෙවැනි දේවල් ඉඳන්. එතකොට අර පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. අද අපිට ඒවා නිවැරදි කරන්න බෑ. එසේ සිදුවීමෙන් පවතිනවා. අපි මේ සිදුවීමෙන් පවතින තැනක සාධාරණ ඉෂ්ට වෙනවද කියලා බලන්න ඕනේ. උදාහරණයක් අදේශේ පත් කරන කණ්ඩායම දේශපාලඥයෝ. ඔවුන් පත් කරන්නේ පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුවට පත් කරන ජනතාව කලකිරීමෙන් හෝ වේදනාවෙන් හෝ නැත්නම් දහසක් බලාපොරොත්තු අරුව තමන්ගේ සියලු මනාපයන් ඡන්දයන් පාවිච්චි දීලා කණ්ඩායම පත් කරනවා. ඒ පත් කිරීමේ මහා පුදුම අවස්ථාවල් කීපයක් මම දැක්කා. එකක් 1970. ඒ තමයි සිරිමාව ඩයස් බණ්ඩාරනායක මැතිනේ. ඇයට අනුකම්පාවෙන්. අනුකම්පාවෙන් වෙලයි ස්වාමියා මරා දමනවා. කාන්තාවක් කඳුළු පිටින් ඡන්දය ඉල්ලනවා. ඒ අනුකම්පාවත් එක්ක ඒ මොහොතේ එක වුණා ප්‍රබල බුද්ධිමත් නායකයාට. වාමාංශික ව්‍යාපාර. ආචාර්ය එන්න පෙර කොල්වින් ආර්ද සිල්වා, ටීවී සුභසිංහල. එතකොට මේ බැටි වීරකෝන්ලා, පීටර් කේනමල්ලා. මේ සියලුම අයගේ බලයත් එක්කලා තුනෙන් දෙක බලයක් ගන්නවා. තුනෙන් දෙක බලයක්. ඒ තුනෙන් දෙක බලය අරගෙන ඔවුන් රට පාලනය කරගෙන යනකොට ඔවුන් ජනතාවගේ හැඟුම් වලට හැඟුම් තේරුම් ගන්නතු ගිය හින්දා වෙන්න ඇති. ජනතාව බලාපොරොත්තු වල පයින් ගහපු හින්දා වෙන්න ඇති. ආණ්ඩුවේ සමහර ඇමතිකම් වෙනස් කරන්න ගිහලා උන්ට පාර දුන්නා. පෙරළු ආණ්ඩුව. පෙරළල බලයට පත් කළු ආණ්ඩුවක්. ඒක මහා ඊට වැඩි ආණ්ඩුවක්. ජයවර්ධන මහත්තයාට බලය දුන්නේ හතෙන් හයක බලයක්. සෙල්ලම් බලයක් නෙමෙයි. මට මතකයි ඒ වෙලාවේ ජනාධිපතිතුමා කියනවා මට බැරි ගෑණියෙක් පිරිමික් කරන්න විතරයි. වෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. ජයවර්ධන. අවුරුදු 17ක් පාලනය කරන් ගියා. ජනතා බලාපොරොත්තු කඩා වැටෙනවා. නමුත් ඔවුන්ට තමන්ගේ හැඟීම පෙන්වන්න විදියක් නැයි. ඔව් ව්‍යවස්ථාව වෙනස් කරලා දුන්නා. ඔව්. ඒ ව්‍යවස්ථාවේ අතුරුමැතිවරණයක් නැහැ. ඒකාධිපති. ඒ එතකොට අතුරුමැතිවරණයක් නැතුවම ජනතාවගේ අකමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න විදියක් නැහැ ආණ්ඩු විරෝධීව. එහෙනම් ඒක දිගටම ගිහිල්ලා එක්තරා ඊළඟ අවස්ථාව වෙනකොට ඒක ඒ ආණ්ඩුව පෙරලලා දානවා ජනතාව. එයින් පස්සේ මේ පිළිබඳ මේ විදියට බලය ඇවිල්ලා ඊට පස්සේ මේ බලය ඉතාමත්ම හම්බ වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ රටේ ජනතාවගේ වැඩි බලයක්. හැබැයි තුනෙන් දෙකක් නැහැ. ඔව්. එයින් පස්සේ ගෝඨාභය මහත්තයා බලයටපත් කරන මේ පාර්ලිමේන්තුවේ අන්න ජනතාව තුනෙන් දෙකේ බලය දුන්නා. දැන් මේ වෙනකොට තුනෙන් දෙකේ බලයක් හිමි වෙලා තියෙනවා. මේ අවස්ථාව තුන මම ඇහිඳ දැකපු ඒවා. ඇහිඳ දැකපු ඒවා. මේ මේවට වෙච්චිව මම දකිනවා. එහෙනම් මේ සැරේ මේ තුනෙන් දෙකේ බලය ඒ බලය 169ක්ද කොහෙද ඡන්ද මම හිතන්නේ. මේ රටේ දුන්න බලයට සාධාරණ ඉෂ්ට වෙයිද කියලා ජනතාව බලයි. දැන් මේ සාධාරණ ඉෂ්ට වෙනව නම් මේ බලයේ බෙදා හැරීම පිළිබඳව බුද්ධිමත් දේශපාලන චින්තනයක් තියෙන අය බලාගෙන ඉන්නවා. මෙච්චර කාලයක් අමාත්‍යංශවලට නායකයින් පත් කරද්දී අපි මේ ගැටලුවට මුහුණ දුන්නා. ඔව් ඒ තමයි දිගින් දිගටම. ඒ තමයි බලයේ බෙදා හැරීම. මේ විෂයානුකූලව කොහොමද අමාත්‍යවරු පත් වෙන්නේ කියලා අපි බලාගෙන හිටියා. ඔව් ඒක තමයි බලයේ බෙදා හැරීම කියන්නේ. ජනාධිපතිවරයාගේ බලය අගමැතිටත් අගමැතිගේ බලය අමාත්‍ය මණ්ඩලයටත් බෙදා හැරෙන්න ඕනේ. එතකොට අගමැතිගේ බලය අමාත්‍යංශ වලට බෙදා හැරෙනකොට ඒ අමාත්‍යවරයාට විශේෂ දැනුම තියෙනවද කියලා බලන්න ඕනේ. ඒකට කියන්නේ විද්‍යාත්මකව ඇමතුමට පත්‍රීම කියන වචනේ ගෙනාව එකතරයක්. විද්‍යාත්මකව. එතකොට දවසක්වත් කුඹුරකට බහපු නැති ගොවිය මේ ඇමතිවරයෙකුට කුසිකර්ම ඇමතිකම දුන්නොත් කොහොම වෙයිද? අපි දැක්ක පහුගිය ආණ්ඩුවල එහෙම දේවල් වෙලා. ඔව්. උන් දන්නේ නැහැ. ගොයන් ගහ ගැන දන්නේ හැබැයි ඒ පැති වලින් පත් වෙලා බව අපි දන්නවා. නමුත් මේ රටේ ප්‍රධාන ආහාරය බත කුඹුර ගැන උන් දන්නේ නැහැ. අඩුම තරමින් කල්ලියල් බලා ගොවිතැන් කිරීමක් ගැන දන්නේ. ඒ විදිහට විශේෂ දන්නේ නැති අය පත් කිරුවට පස්සේ ඒ අමාත්‍යංශ කඩාගෙන වැටෙනවා දැක්කා. හැබැයි කඩාගෙන වැටෙන ගණවත් ගන්න පුළුවන්. ඔව්. ඇමතිවරයා විශේෂ දන්නේ නැහැ කියන තොර කමක් නැහැ. ඔහු විශේෂ දන්නේ නැහැ කියන එක වැටහිමත් තිබුණොත් ඇති. ඔව්. අවුණු ආණ්ඩුවක පසු සම්පත් ඇමතිවරයා හැටියට පත් කළේ මගේ අති ජාත මිත්‍රයෙක්. ඔහු ඒකට සුදුසු නැහැ. ඔහු අධිනීතිඥවරේ. අධිනීතිඥවරේ පසු සම්පත් ඇමතිවරයා හැටියට පත් කරපුවාම නඩු ආණ්ඩ. එතකොට ඔහුට කරන්න තිබුණේ මොකද්ද? ඒ අමාත්‍යංශ යටතේ තියෙන
ආයතන තියෙනවා. ඒ ආයතන වලට පත් කරන්න ඕනේ ඒ විශේෂ දන්නේ කෙනෙක්. හැබැයි ඔහු එහෙම නොකර තමන්ගේ මල්ලි පත් කළොත් මල්ලිත් නීතිඥ නැත්නම් ඒ ආයතන ඇදගෙන වැටෙන්නේ නැද්ද? ඒ පසුගිය රජයේ ඇදගෙන වැටුනේ එහෙම ඒ විශේෂ දන්නේ නැති ඇමතුරු තමන් විශේෂ දන්නේ නැහැ කියලා දැනගෙන හිට දැනගෙන නොහිටීම නිසා. එහෙනම් මේ මොහොතේ මන දකිනවා මේ මොහොතේ ඇමතුරු පත් වෙනවා ඒක නොකර බෑ. මොකද දේශපාලන පක්ෂ කියන්නේ ගෝත්‍ර ගෝත්‍රයක් ගෝත්‍රික ලක්ෂණ තියෙන්නේ. එහෙනම් ගෝත්‍රික ලක්ෂණ වල තියෙන නායකයාට සිද්ධ වෙනවා ගෝත්‍රය අරසා කර ගැනීම සඳහා ඔවුන්ගේ මන දොලස පිරීම සඳහා තමන් තමන් කැමති වූ ඇමති මණ්ඩල ඇමති පත්වන් පත් වෙන දෙන්න. ඒක නොකළොත් එහෙම ඊළඟ මැතිවරණයේදී ඒ ගෝත්‍රය විනාශ වෙනවා. විෂයානුකූල දැනුම තියෙන නායකයින් පත් කරගන්න අපිට අපේ මේ මේ ඡන්දේ දාන පුද්ගලයාටත් ඉතින් දැනුමක් තියෙන්න ඕනේනේ. දැන් එහෙම නොවුනේ කේ අපි දැන් පත්විච නායකයින් පවා පත් කරගන්න නම් ක්‍රමයකට ඒක කරන්න ඕනේ. ඒක තියෙනවා. එතකොට දැන් මේ විෂය බෙදෙන අගමැතිවරයාට තේරෙනවා තියෙන්නේ තමන්ගේ ගෝත්‍රයක ගැනීම ගොමනාවක් නා. ඔහුට අර විෂයාවද පිළිබඳ අවබෝධය කතන්දරයක් නැහැ. ඔවුන් තෘප්තිමත් කළ යුතුයි. වැඩිපුරම මොනාපවකට කියලා හොඳ මාත්‍යන්සිය දිවිය යුතුයි. ඔව් ඒක තමයි සාමාන්‍යයෙන් ඒ ගෝත්‍රයක ගන්න තියෙන්නේ. හැබැයි එක දෙයක් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා බල කරන්න ඕනේ ඇමතිවරයාට ඔය විශේෂ දන්නේ නැහැ. කරුණා කරලා විශේෂ දන්න කට්ටිය උපදේශක මණ්ඩලයට පත් කරගන්න. පුරෝහිතය පත් කරගත්තේ රජකෝල්ලෝ එහෙමයි. රජකෝල්ලෝ දැන් බුද්ධිමත් උනේ මේ උඟක් අය. නමුත් රාජ්‍ය ගොඩක් කල් පවත්තගෙන ගියා කොහොමද ගියේ? පුරෝහිතයන් පත් කරගත්තා විශේෂ දන්න පුරෝහිතයන්. එතකොට මේ මොහොතේ සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන්. ඔද විෂය දන්නේ නැති ඇමතුරු පත් වුණා නම් ඔවුන් විෂය දන්න කට්ටිය තමන්ගේ උපදේශකවරු හැටියට පත් කරගන්න ඕනේ. මේක යන්න පුළුවන්. හැබැයි එහෙම නොගියේ ගමේ භාෂාවෙන් කිව්වොත් මේක අනාගත්තොත් ගමේ භාෂාවෙන් මේකට කියන අනාගන්නවා කියලා. ඔව්. අනාගත්තොත් ගමේ භාෂාවෙන් කිව්වොත් වැඩේ දෙල් වෙනවා. දැනට එහෙම අමාත්‍යංශවල උපදේශකවරු විෂයානුකූල දැනුම තියෙන උපදේශකවරු ඉන්නවද සර්? එහෙම දන්නවද සර්? මම දකින්නේ නැහැ. වර්තමාන ජනාධිපතිතුමා පත් කරනවා කුසිකර්ම ප්‍රතිප කාබනික කුසිකර්මයේ පිළිබඳව ප්‍රතිපත්තියක් හදන්න කණ්ඩායම. ඒ කණ්ඩායම පත් කරනකොට ඒ කණ්ඩායමේ මාත් ඉන්න විශේෂ උපදේශකෙක් හැටියට පත් කරලා ඒ කණ්ඩායම දැක්කම මම කලකිරෙනවා. ඒ කණ්ඩායමේ මාත් එක්ක මේක කතා කරන්න පුළුවන් කෙනෙක් හිටියේ නැහැ. එක්කෙනෙක් ගොයන් ගහවත් හරියට දන්නේ නැති අඳුරන්නේ නැති ඒ කියන්නේ ඉදල් ඉරුඟු ගහ සොයන් ජාත වී කියපු මහාචාර්යවරයා එක්කත් ඉන්නවා. එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? හරිද? ඒ විතරක් නෙමෙයි අනිත් කට්ටිය ගැන මට කතා කරන්න බෑ දෙයක් නැහැ. එතකොට ගෝයන් ගහවත් දන්නේ නැති එක්කෙනෙක් නම් මේකේ මේ උපදේශක මණ්ඩලේ ඉන්නේ. මම කොහොමද කියන්නේ සාධාරණ ඉෂ්ට වුණා කියලා. ජනාධිපතිවරයා තුමාරත් හොරෙන් කවුරු හරි මේ පත්වින් කර බව මම දන්නවා. එතකොට මෙහෙමනම් සිද්ධ වෙන්නේ මේ ගමන අපිට යන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. හැබැයි එහෙම වුණොත් එකක් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටීමේ කෝපය ඔවුන් ප්‍රකාශ කරනවා. ඔවුන් ප්‍රකාශ කරන ඊළඟ මැතිවරණ එනකම් බලා ඉන්නේ නැහැ. ඔව්. ඔවුන් ඒක ප්‍රකාශ කරන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණයේදී. ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ කියන පිළිකුල වෛරය කේන්තියව ඔවුන්ගේ කේන්තිය අනිවාර්යෙන් ඊළඟ පළාත් සභා මැතිවරණයේදී පාවිච්චි කරනවා. ඒකත් මදි වුණොත් ඒ එක්කම එන ප්‍රාදේශ සභා මැතිවරණයේදී මේක පාවිච්චි කරනවා. මතක තියාගන්න එසේ පළාත් සභා ප්‍රදේශ සභාව අවතක්සේරු කරන්න හොඳ නැහැ. අවුරුදු 17ක් එක දිගට මේ රටේ පාලනය ගෙනිච්ච දේශපාලන පක්ෂයක්. ඒක බිඳ වැටුනේ දකුණෙන් පළාත් සභාවෙන්. දකුණු පළාත් සභාව මැතිවරණයේදී බිඳ දැම්මා ඒ දේශපාලනේ. එතන ඉඳලා ආපු හැම පළාත් සභාවක්ම ඒ 17 අවුරුදු 17 පාලනයට විරුද්ධවයි ආවේ. ඒකෙන් තමයි ඒක බිඳ වැටිලා ඊළඟ ආණ්ඩුව බිහි වුණේ. මොකද 17 පාලනේ බිම දාලා සෙල්ලන්නේ නැහැ. ඒ හින්දා මම හිතනවා මේ සාධාරණයේ මේ පත් වෙච්චි ඇමතුරු සාධාරණිෂ්ඨකලොත් ඥාති සංග්‍රහය නොකර බුද්ධිමත් උපදේශකවරු තමගේ උපදේශකවරු හැටපත් කළගත්තු මේ ගමනේයි. හැබැයි එහෙම නැත්නම් මේ නැගියන බුද්ධිමේ කණ්ඩායම ඔවුන් බුද්ධිමත් මේ සැරේ දේශපාලන ඡන්දේ දෙන බුද්ධිමත් නැහැ කියන්න බෑ. දැන් මේ වර ඡන්දේින් ඒක දැක්කා. මේ සැරේ අපි දැක්කා ඔවුන් මෝඩයෝ නෙමෙයි. තව දුරටත් අර ගෝත්‍රික ලක්ෂණ දේශපාලන ගෝත්‍රික ලක්ෂණ උගාව නැහැ කියලා පෙන්නවා.
පෙන්නවා කවදාවත් පරාද කරන්න බැරි එසත් ජාතික පක්ෂයේ බිඳුවටම බැස්සුවා ඔව් සමහරු කියනවා ඉස්සර නම් අපි කොළ පාට ෂර්ට් එක ගලවන්නේ අපි රතු පාට ෂර්ට් එක ගලවන්නේ අපි නිල් පාට විතරයි අඳින්නේ එහෙම කියනවා නේද සර් අපේ පාට කොළ අපි නෑ කලබල අපේ පාට රතු කැපුවත් අපි රතු මේවා තමයි තේමා පාටේ දවස් තිබුණේ ඒවා බිඳ දාලාගෙන මිනිස්සු බුද්ධිමත් දේශපාලනයකට මින් ඉන්නවා එහෙම වුණොත් එහෙම 2031 මේ දේශපාලන පක්ෂ වලට කිසිසේ සම්බන්ධ නැති ස්වාධීන නායකයෙක් බිහි වුණොත් මේ මිනිස්සු බලාපොරොත්තු වෙමින් ඉන්න දියසේන කුමාරයා යා නෙමෙයිද